සමන්තාචකවාලේසු අත්‍රහාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස සුනන්තුසග මොකදන් දම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා දම්මා සවන කාලෝ අයං භදන්තා නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතුෝ සම්මාසම්බුද්ධස්ස අපමදං පසංසන්ති පු්ඥකිරයා සු පන්්ඩිතා අපමතු උබුවත්තේ අධිගන්හාති. අන්ඩිතෝති සාමාන්‍ය ඉන්ද්‍රීයේ ප්‍ර්‍යක්ෂයට හසුනොවන කතාවක් මනසට හසු කරගත්ත. ඒවගේ ලෝකයට දෙසා බාදාලාබූ භාග්‍යබුතුන් වහන්සේට නමස්කාර වේවා. සැද හැති පින්වත්න පින්බතියන්නේ පින්වන්ත දරුවනේ දැරියනේම ලෝකය අපි හිතාගෙන ඉන්නවා සුන්දරය එකක් ලෝකෙදිනන් ලෝනි වගේ නොයෙකුත් කතා පින්මත්නි ලෝතුරා බුදුරු තමයි හොයා ගන්නේ ලෝකංච ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගමණී පටිපදායංච මේ ලෝකයත් ලෝකෙට හේතුවත් ලෝක නිරෝධයක්ත් ලෝක නිරෝධයට ඇති මගත් මිසයල්ලම මේ බඹයක් තරං වූ සරීරයේ තුළමයි මේ අප තුළමයි පණවන්නේ පිින්මත්නි දැන් ලෝකය මෙවිදිහයි ගංගා තියෙනවා මේ කාඳු තියෙනවා. මේ ලෝකය මෙන්න මෙහෙ මයි අහස තියෙනවා. මෙ වගේ සත්තු ඉන්නවා මෙන්න මාලු ඉන්නවා. මිනිස්සු ඉන්නවා දෙයෝ ඉන්නවා කිය නොයෙකුත් විදිහට ලෝකයට අර්ථකථන වැඩි අඩුුවසයෙන් වටිනාකම් දුන්නේ කවු්ද. අපිඒ අපේ දැනුම් පරාසේ තුළ තමයි වටිනාකම දුන්නේ. තැන් අපිතම උපතින්ම, මේ වර්ණවත් තේරුම් ගන්න බැරි මානසික කවුලක්තියනෙන කෙනෙ හිටියුත්. එයාටෝ එකක්වත් පිළිබඳ ලොකතාවක් දැනෙ නෑ. දැන් අප පොළො ඇවිදිෙන ගයාට පොවදන්න නෑන අපි පොව ඇවිදි හයිකල්. දැ ඔබ වතුර ැහල නෑවට වතුරදන්න නෑනෙ මේ මිනිහෙ බැලලා නවයි කියර. එනම් පටවී ආපෝත් තේජෝවායෝ කියන ප්‍රධාන ශක්ති හතරින් සකස්වෙච්ච. මේ සතර මහා බූතු ධාතුන්ගෙන් සකස්වෙච්ච ලෝක. මේ එලියෙත් තියෙනවා පටවී, අප ශරීරතිීම පට කොටස් ආපෝ තේජෝවාය කොටස් එලියත් තියන අපි ශරීර තුළත් තියෙනවා එනම් වැගිරණ ගතිය ඇති සියල්ලම ශරීර තිබ්බත් එලිය තිබ්බත් දෙකම එකයි නමුත් ේ තින වැගෙන ොටස් පිබඳ ලක ගැටලුවන් තුර තිය ගෙන ොටස් පිබඳ පට එක කතා අඩු වැඩි වටිනාගන් තියනවා පිංවත්න බුදුරජාණන් වහන්සේ හොයා ගන්නවා සතරමමා භූත ධාතුූන්ගෙන් සකස්වච්ච ලෝකය පිළිබඳව නැත්තන්දැන් අපිට ධාතු විභංග වැනිස ත්‍රවල පටව ආපෝතේජෝවායෝ ආකාස විඤ්ඥාන කිය ධාතු හයකින් සකස්වච්ච ලකය පිළිබඳව. මෙන්න මේ විදිහ ඉගැනීමක් හරහා ඒ මේ ලෝකය අපිම පණවගෙනඉන්න මයි කියලාි අපිම හදාගෙන කළු දැලක් මකු වයාගෙන එයා මකුළු දනට වෙලා ඉන්නවා වගේ අපිම ලෝකයක් හදාගෙන අපි මේ එකක ඇතුලේ ලෝක සුන්දරගන්නඩ දඟගල නොව පගේ වැඩ. එතකොට මැටිවලින් රූපයක් හදලා ඒරූපට පනදීලා ඒ රූපයේ අපිට කර්දර කරනවා ගහන් එනවා කියලා දුවනවා වගේ වැඩක්. අපිම මේ රූපය හදලා අපි රූපයට දීලා වේදනා සංඥා සංකාර විඤ්ඥාන පිින්වත්නී දෙ එහෙම අදහස් කරන එකෙන්කින් අදහස් කරන්නම මේ සසර කතාව අපි හදේක් තමන් හදපේ එකක් කියන්න නෙමෙයි මේක ස්වබාදාම හේතු පාල නීතිය නමුත් මේ ලෝකෙට වැඩි අඩු වශයෙන් අගයක් දුන්නේ අපිනේ ඒ එතනන අපි දුන්නු පනතියෙන්නේ ඒ පන ඇතුලෙනේ කෙලෙස් වැඩෙන්න්නේ ඒ කෙලෙස් ඇතුරනේ සසර දිග්‍යගස්සෙන්නේ සසර ඇතුලෙ දුකතියෙන්නේම මේ බොහොම හොදින් තේරුම් ග්ඩෝන. පින්වත් අද දවස අපි සූත්‍ර දේශනාවක් ඔබට දේශනා කරන්න බලාපොරොත්තුවෙනවා සූත්‍රපිටකේ මජ්ජිම නිකායේ මජ්ජිම පණන්නාසකේ එන ධනන්ජානී කියන සූත්‍රය. දැම ධනංජානිි කියල නමින් තවත් සූත්‍ර වෙනත් ස්ථානවලත් නිකායවලත් ග්‍රන්ථවලත් අපිට හම්බ වෙනවා මේ මජ්්‍යමිනිකායේ මජ්‍යිම් පන්හාසකේ හම්බ වෙන ධනංජානි සූත්‍රය. ආනන්ද හාමුදුරුත් හමයි මේ සූත්‍රය ප්‍රථම ධර්ම සංගානාව ඉදිරිපත් කරන්නේ උන්වහන්සේ ඉදිරිපත් කරන විදිහට එව මේ සුතන් මාමසින් මෙසේ අසන ලදී කො විදියටද. එක කාලෙක බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේලුවනේ වැඩයින්නෝ. එවෙලා සාරි පුත්ත මාරාතන් වහන්සේ දක්කිනාගිරි කියන ජනපදේ හාමුදුරුවරුත් එක්ක මහත් වූ භික්ෂු සංගාන් වහන්සල සමඟ වඩිනෝ. එවෙලා වෙෙක්තර හාමුදුරුනමක් භික්ෂු වහන්සෙන මක රජගානුවර තම උන්හන්සේ වැඩ හිටියේ මේ දක්කිනාගිරි කියන ප්‍රදේශපුරා වැඩිය. වැඩලා එහි වැඩඉන්න සාරිපුත මාරාතන් වහන්සේ හම් බෝගනා. හම් වෙලා උන්වහන්සත් එක සතුටින් කතා බස් කරලා තෝදුකහලා පැත්තකින් වාඩිවේ මේ භික්‍ෂුවට ැරුත් හාමුදුරු මෙ මේ විදියට යමක් වදාලා මොකක්ද කච්චාසෝ භගවා ආරෝ ගංච බලවාචාති කොහම දැවැත් මේ භාග්‍යතුන් වහන්සේ හොඳින් වැඩඉන්නවද කියලාහනෝ රදිගහනුවර ඉදලන මේ හාදුුරු වැඩිය දක්කිනා ගිරට අහනවා කොහමද බුදුරජාණන් වහන්සේ සුවෙන් වැඩඉන්නවද කියලහනෝ පත් එහෙම අහනකොට ය දක්කිනාගෙරි කියන පර්වතය රජගානුවර වටේටම තියෙන පර්වතය මේ දකුණු පැත්ත තියන ගම තමයි ඔය මේ දක්කිනාගෙරිය කියලා කියන්න. ඒ ප්‍රදේශයට තමයි මේ ස්වාමීන් වහන්ස වඩින්නේ. කොමට බුදු කියියණන් වන්සඳින් වැඩ ඉවාද ස්වාමීන් වහන්සේලා ච්චි පනවසෝබික්කුංගෝ ආරෝගෝච බලවාචාති එම ඇහුවට පස්සේ ස්වාමීන්වහන්සේලා බොහෝම සුවෙන් වැඩඉන්න භාග්‍යතුන් වහන්සේ බොම නිරෝගීව කාය බල ඇතුව වැඩයිඉන්නවා කියල මේ ස්වාමින්න් වහන්සේ උත්තර දුන්නම්. ඊඩි පස්ස හනවා මේ ඇවැත්න තණඩුලපාල කියන දවාරයහි පින්වත් තණඩුලපාල දවාරය කියන්නේ රජගහනුවර තියනවාව කියනවා මහදරුවල් තිස් දෙක කුඩාදරුවල් හැට හතර එකක් තමා ඔය තණ්ඩුල පාල දොර කියලා තණ්ඩුල පල්ල දොර තන්ඩුල පාල දවාර කියලා කියන්නේ එතකොට අන්න ඒ හරි ඉන්න කෙනෙක් ගැන තමයි යහන්නේ ඔය තන්ඩුල පාල දවාාර ඉන්න මේ දනංජානී කියලා බමුණක් ඒ කොහොම දෙයා නිරෝගි වන්න අදකාරටකායි බලහෙම හොඳ ඉදි කියරනවා. ඉට පස්සේ දනංජානයේ බමුුණත් බොහොම නිරෝගි වන්න බොහොද කකායි බල තිනවල උත්තරදු. කොහොමද මේ ධනංජානී බමුණ මේ අප්‍රමාදයිද. ඔන්න බලන්න පින්වත්න්නේ ඒ ප්‍රශ්නය කුතෝනු අවුසෝ ධනංජානිස් බ්‍රහ්මණ සප්පමාදෝ තින් සාරිපුෘත්තයන් වහන්සගේ හිතමිත්‍ර කෙනෙක් වෙච්ච මේ ධනංජානී ගැන හනවා කොහොමද අප්‍රමාහදයිද කියලා ඔන්න බලන්නකු. දෙන් ඒ කාලේ විශේෂන් දැ මේ උතුමන් වහන්සේලා අතර කතාභාක්නේ මේ කතාාව කොච්චර සුන්දරයිද බලන්න කොහන්නේ අප්‍රමාදයිද කියලා ඔබට කවරහරි හම්බව්නොත් විශේෂ කෙනෙකු එයාගෙන් ඔබේ ගමයෙ හරි ඔබ කලින් සේවය කරපු ආතන ඔබ ඉගැගත් පාසෙක නන කොහමදැන්ටිචේ ඉවාවද කොහමදදැන් අ අර මුදලාල ඉන්නවාද කොහොමදැන් අ අරමහතය ඉන්න ෝද අර දරුව ඉන්නවා ද කියලා ඔබ සහටට අහට පුළුවන්න්නේ ඔබ අහනකොට ගොඩක් කලාවට මේ කොහොම දෙයා තාමත් කපටිකන් කරනවා අදයක්ත් තාම කොහොමද තාමත්තර මේ තියන මෝඩ වැඩ කරනවා අද කියල ඔුන්වල වගේ අවච්ඥාවඉ හනාමිසං මනුස්සෙකුට යහපතක් පිළිබඳව අහනව කොච්චර අඩුද. නොුව පින්හදර මේ අහනි අප්‍රමාදයිද කොමද.ය වෙන හොඳක් වැඩනෑ අප්‍රමාදයිද. පින්වත් මේ වචන ලොකු කතාව. අප්‍රමාදයිද කියන්නේ මේ? මේ සංසාරයේ නැමැති දුකින් මිදන වැඩ පිල්වට ඔහු කොච්චර සමීප වෙලාදන්නේ. ඔු බලන්න කොහන්න ප්‍රශ්න කෙනෙ කම්බුුණම කොමද මේදසල අප්‍රමාදීද. තෝ මේදසල කොහොමද මේ දසල කොහමද ළමයි බමයි හොඳට ඉන්නවද ඔගොල විනද ගමනක් එහම ගියාද කියලා. මේ ප්‍රමාදේට ආදාල වෙනවන මේ හන්නේ. කොහමද මේ දස්සල පොලි සල්ලීම හම්බෙනවද. හො මේ දවසල් අආදාගීම සරුද කියල මේම සසර තවදුරටත් බැඳීන් ගැටීම ඇති කරන්න ප්‍රශ්නමේ ඇහයි දැන්ෙන යන්නේ කලිකින් හොම මොන හ නැද කාලකින් ගලෙකුත් වෙලා සසාධයක් කහෙමදැම ැද ව හන් කාලකින් බිවිව ඇදදාදරක් කොටික් කේමවන හන්නේ මිනිසු තරුණ තරුණය හම්බුනාම තව තරුණයගෙන්. දකට යහන ප්‍රශ්න මොනතරම් ප්‍රමාධයට අදාලායිද. පින් මත්නී හොඳ බුද්ධශාවකගේ හ න ප්‍රශ්නයම්ි. කොදැ වැරදි අඩු පඩුහදාගෙනද යද බනභාවනා කරනවද යදැන් ධර්මශ්‍රපනය කරනවද උන්නවගේ ප්‍රශ්න කොච්චර හොඳයිද. කොමද අප්‍රමාදීද කියලානවා අනේ මොන අප්‍රමාධයද ස්වා ම අප්‍රමාධය අද වැ සාරිපපුදතන් වහන්සර උත්තර දෙෙනවා මොනා ප්‍රමාධයදද ස්වාමීන් වවන්ස ධනංජාන බමුණ දනංජානය බමුණා රජ්ජුරෝ නිසා මේ බමුණ ගෘහපතියන්ව හූරහනවා අපාස්තාවයට පත් කරනවා. මිනිස්සු පෙලන් ඇැතුව මේ දාහෙන් කොටසක් ගණ්ඩ කියලා රජුරෝ බදවාය කරන්න යවන්නේ හැබැයි ගිහිල්ල ඔක්කො මස්සනට ගන්නවා. ඒ මිනිස්වානය අපිෝනම් අරන්්ඩ එපාප විනාස කරන්න දෙපා කියලා කියනවා අනේ අපි අපි මැරැඩ් වෙන්නෙ බඩකින්න කෙළෙමනිස්වාන්න්නවා අඩත්දිත් මේ නෑනෑ රජගතර බදු මදි මට ඉතිං මේ රජුරෝදීපු අනන කියලා අර මිනිස්සුන්ටත් අඩන් දෙපා කියලා මේ ප්‍රරජුරුවන්ග නම කියයා බෞුණ ගෘපතියන් හර කනවා. ගොඩාක් මේ හූර කන දේවල් මේ ධනදාන්නේ තමන්ග ෙදරටවල පොඩි ප්‍රමාණයක් රජගෙදරට යවනවා. ඊට පසේ රජුරවාපවාම කොමද බමුණු ගෘපතියන්ට පිඩානොකර බදු ගත්තද කියලා දෙහෙමයි රජතුමනි කනෙක්ු මුරුල් අසන්න ගොඩක් අඩු ඒක් නිසාම් ම බොහොම කාරුණිකව එකගොලො ගන්න හිතලා තමයි මේ ගන්න ගන්න තරන් ලොකු දෙයකුත් තිබුුණ නෑ කියලා කියනවා. බලන්නක දැම මනුසයා බුණ ගරෝපතියන්ගේ කතාාවක රජුරුවන් හරනවා රජුුවගේ කතාව කියලා බමුණ ගෘපතිවරරම බමුණු ගරූපතියන්ගේ කතාව කියලා රජුර ූර කනවා හරි පුතුම මනුස්සේ. ඔය වගේ මිනිස්සු දැනත් ඕන තරම් රටේ ලෝකෙ ඉන්න පුළුවන්න්නේද. පින්වත්නී. ගේ ජීවිතයක් තමයි දනංජානනි ගත කරන්න කියලා සාරිපුද්‍යයන් වහන්සට විස්තර කරනවා. ශ්‍රද්ධාවන්ත කුලේකින් ගෙනාපු බිරිඳකුත් හිටිය එයාට බිරිදක් මැරුණා දැන් දෙවනි විවාහයක් වෙන බිරිඳක් ගෙන්න්නහලා තියනවා එක කරග නැවිල තියෙනවා එයාට ශ්‍රද්ධාව නෑ කියලා කිව්වා. පින්වත් න වෙලාේ මසාරපුදතියන් වහන්සේට යම්කිසි කනගාටුවක්. ඇති වුනාා මේ කාරණය සම්බන්ධෙන්ම කදද මෙ ධනන් ජානි කියන බමුණ ප්‍රමාධී වෙච්චේක ගැන අදැන් ඉතින් මේ පවුණනි පුරෝගන්න ගොඩක් බොරු කිය ලබස්තු සම්පත් පස්සෙගේ ල මෙෙහිම පව්පරෝගන්න අරෙන් නොති තාසවල් පස ගීල කෙලෙ ස්වැඩි කරගන්නවා සසර දිද්ගස ගන්නු. මේක අහලා බොහෝම නරක දෙයක් තමයි ඇහයි කියලා උන්වහන්සේ කල්පනා කරනවා අපි කොයි වෙලා වෙහරි කොයි වෙලා වෙහැරේ වුණා ෙකල්පනා කරනවා දනංජාන බමුණනත්ත එක එකතු වෙලා කතා කරන ති බලන් හොඳදයි. එතනද කතා කරලා ඔහුට එහපතක් කරන පුළුවන් වෙයි කියලා උන්වහන්සේ වෙලාවෙේ අර හාමුතුරුවන්ටත් දේශනා කළ පින්මත්න ඊට බාගත්තුඋන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අතර දකුණත් සව වෙච්ච ප්‍රඥාවට අගතැම් පත් වෙච්ච ධර්ම සේනාධිපති. අපගේසාරිපුත්ත මහරහතන් වහන්සේ දක්කිනා ගිරිය කියන ජනපදේ ටිකක්කල් වැඩයිදලා රජගානුවර බලාගෙන චාරිකාව පිටත්තුනා පිළිවෙලින් මිචාරිකාය වැඩම කරන අතර රජගහනුවරට වැඩම කලා වැඩම කරලා සාරිපුත්තයන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප කියන නත්තැඟ ේනුන්ගේ ගැවසී ගත්ත ඒ වේල්ුවනාරාමේ වැඩවාසය කරනු මත් සාරිපුෘත්තයන් වහන්සේ පහුවද වේරෝනාරාමිඉදලා පෙරවරු කාලෙහි පිඩපාතය සඳහා රජගානුවරට වැඩම කලාා. ඒ වෙලාවෙ ධනංජානි බ්‍රාහ්මණය දනංජානි බ්‍රාහ්මණය නගරෙන් පිටත ගවගාලක දෙනුන්ගින් කිරිදෝනෝ. සාරිපුෘතයන් වහන්සේ රජගහනුවර පිණඩපාතය වැඩම කරලා අවස්සරුවේ පිණ්ඩපාතතිෙන් පසේ මේ දනංජානය කියන බ්‍රාහමණයා හිටපු ඇැනට වැඩම කළා. ඇතින් මේ උන්වහන්සේ වඩිනවද කළ මේ මනුස්සයා ඉස්සරහටම ගිය පෙරගමන් ගැයිතින් පරණ මිත්‍රෙක් නෙ සාරිපෘත්ධයන් වහන්ස දැන් ආහාරගන්න වෙලාව සාරිපුෘත්‍යයන් වහන්ස දැන් ආහාරගන්න වෙලාව නෙමෙයි ආහාරගන්න වෙලාව එනකං මේ කිරිතියෙනවාස්වා මෙලි මේ කිරිටිකක් වලද මුද කිය හවා. නෑනෑ බ්‍රහමණය කමන්නෑ මං අද බත් අනු බව කලාම දානය වැළඳවා මට දැංගතින් කිරිවල දන්නට බෑධන වලඳල නින්නේ කියලා බ්‍රහ්මණයට පිළිතුර දුන්න මම අන්නාර ගහයට අද දවල් විවේක ගන්නවා මේ ඒ පැත්ත පොඩ්ඩක් එනවද. ඇහෙමයි ස්වාමිණි කියලා එහහිම පින්ංගතුන් වහන්ස කියලා පිළිතුරකුත් දුන්න මේ මනුසය මොද කරන්න දැන් ආහාර අරගෙන පමතිදැ උදආහාරය උද ආහාරයෙන් පස්සේ දැ සාරපුද්තයන් වහන්සේ දාන වලදලා බොහෝ විට පින්මත් ඒදාය උතුමන් වහන්සේ පෙරබරව එක්වේ ලක්දාාන ලතු. එතකොට දෙැන් දාානයෙන් වැලකුණනාා කියල කිවත්තේ එකයි දානය වනදල ඉවරයි දැ මෙ මනුස්‍යයා උදේ කෑම කාලා රුත්හතුරු වැඩි දැට ගියා ඉල්ල සෝදවෙන ද වගේම කතා බස් කරල පැත්තක වාඩ වුණා ආගේ වෙලා යහනවා සැරුත්මහරහතන් වහන්සේ කොමොදදානන්ජානීදැන් අප්‍රමා දැයිද කියරහනවා අනේ මොන අප්‍රමාදයක්ද සාරිපපුදයන් වහන්ස වන පේනවේ දයා අලුවේ කම්බුුණ වහ්ඩුවොද ප්‍රශ්නයක් අප්‍රමාද කෙල පුත්න දැ කලයාල් විට තේරෙන් නෑන කොමද දැන්වයාම ල් පැතර බරලා දඉන්නේ දැන් කොමද මේ මනිසාංසාරයනතුර ගැන අවධානින් දින්න එකන අවදන් දින්නේ එක සැලකිල්ලක් තියෙනවද කියලා හම ප්‍රශ්නාන්න පුළුවන් මෝඩ ප්‍රශ්නාහ වරුවට පින්වත්න ඔහු පිළිතුර දෙන අනේ ස්වාමී මොන්න අප්‍රමාධ අදධ සාරපුෘතියන් වහන්ස අප අපි අම්මතාත්ත බලාග්ඩ ඕන ගෑනුදරු බලාගන්නඩ ඕන මේ වැඩකාරයෝ බලාගන්න ඕන සල්ලසියට යුතුකන්තන ව කරන්නඩ ඕන ෑදෑඇන්ගේ වැඩ තිනෙව කරන්න ඕන. ආගන්තුක ව නොය ගොන්ඩ සංග්‍රහ කරන්න ඕන. මැරිච්චකට්ටියයට පින් දෙෙන්න්න පූජාව තියන ගොල තිෙන්න තින පූජාවල්ලීම මරිච කට්ටියයට එගුල්ලොගගේ වැඩ තියෙන අපිට කරඩ. ඉතකොට දෙවියන්ට පුද පූජා පවත්තන් තියනවා. මේ රජුරුවන්ග රජකාරි තියෙනවා. ඉතිේ අතර අපිතිං අපිත් කාලවීල ඉඩෙ පයි ඒවත් කරගඩිපයි පඒවත් කරනවා හිතකට වාමීන මොන මොන වෙලා ද කෝ දැ හිතාකන්ට ොමන් ොචට පටි අදින්න කියලා ඕහ බලන්න දැන්කාලේ ඔබට බුදුහාමුදුරු හම්බ වනොත්. මට ඔබට සාරිපපුත්්‍යයන්හන් හම්බ වුණනොත්. පින්වත් ඔය ප්‍රශ්නය ඇහෝත්. හිතන්න්නක ඔබෙන් කවරුවර ඇහුත්න් දැ කොහොමද අප්‍රාධිකල ඔබත් ඕෝකමනේද කිය නේ සාවාමන මොන ප්‍රමාති්‍යද මේ වාහනෙල සිංිකෙවරනෑ මේ දරුවගේ උපාධීවරනෑ. ශිවිදයාාලන්න අයකු දැන් ශෂ් අතල න්ඩින්නේ ය මේ සාමාන්‍ය පෙල්ලි අන්ඩන්නේ දැ බලන්නකුමගේ හදලවරන ඔබවහන්සලම පින් ගැන කතාරන පන්සගෙන කතා කරන අපිටම හොදරම හි වෙලා ඉන්නගෙන මනිසු කියන වගේ උත්තර ඇත්ම මේ කාලත් මිනිස්සු දීරදිින් සසාාතනක උම් පින්වන්නේ ලෝකේ මේ මානවය කෙසුන්ෙන් පිරි්ච ෝක හිතන්න එක විදිහගට තමයි දෙන උත්තරේ වචනටක තමයි වෙනස් එෙන්නේ හැබැ හැඟීම එකයි. හැඟගීම සමානකමක්තියනේ හැඟීමි කෙලෙස් පිරිින් බවක්ති නවා. අප්‍රමාදය වෙනුවට ප්‍රමාධයට බරකමක්තියනවා. සාරිපෘත්්ධයන් වහන්සේ උත්තරයක් දෙෙනවා මේ තමන්ගේ මිතර ධනංජානට වහන්සේ ඔහෝ දැනගෙන හවට කතා කරන්න. දනංජානී කවුරහරිමි තමන්ගේ අම්මතාත්ත නිසා අකුසල් කරනවා එතකොට අම්මතාත්ත නිසා කුසල් කරලා කුසල් ලොලින් ඇත්වෙල ඉඳලා. මැරුණට පස්සේ නිරයට ඇදගෙන නෝ. නිරේ පාලකිව ඇවිල්ලා ඒ අම්මපල්ලු ඇවිලා ඇදගෙන යනවා. එතකොට මමානේ අම්ම තාත්ත නිසා තමයි මට කුසල් කරන්න බැරවුණේ මං අපපටිකං හරි කරර කිය කිය හරි තුර කර ගත්ත මේ දෙමෝපිය නිසා මමං වැරදි වැඩ කරේ අම්ම තාත්තා රැක් ගණඩනේ ඉතින් මාව මාව කෝහෝමාරි අ නිරේට නං ගෙනියන් එපා ම වලක්වා ගණ්ඩ කෝ අම්මට බැයිද මා වලක්වා ගණඩ කකෝතතාත්තරට බැදමාව බේරගඩ කියලා කිවෝත් අම්මතාත්ත ඒද කියහන. අමතත්තට පුළුවන් දෙය කරන්න අම්මතාත්තා පුළුවන් ඒයි නමුත් එට බෑනි පෙන්වත්න්නේ අම්මතාත්ත ඒද කියහන්න. අම්තාතරට බෑ එලා නිරේපාලකෝ මේ කාරණාව සැලකිල්ල ටරගෙන සමාවදීලා වැඩේ අතාද නෑ එහම් වෙන්නේ. නෑ සාරිපුත්්‍යයන් වහන්සේෙන් වෙන්නේ අඩ අදදිම නිරට ඇදරදාන. න න ොකද දැන් සහරය ඉවම මෙ තමන්ගේ ගෑනු දරුව. බුදරෝ නිසා අකුසල් කරනවා අධර්ම චරයාවඉන්න. එතකොට එයා මේ අධර්ම චරයා නිසා නිරයට ඇදගෙන යන ෙදාවක් කියෙනු එවිලා මේ අමන් අනේ මේ ගෑනු දරුවෝ නිසා මගේ මේ දරු ජීවත් කරන්නනි මමේ වැඩේ කරේ කියලා කියනකොට දරුවන්ට පුළුවන් විල්ල බෝබේර කගන්නන්නේ අපි නිසා තමයි තාත් අපායටයන් යන ද කාල බලන්නකො කොච්ච ැප නොදකි කිය ල්ුවලන මනි කියන්න තින් දරු. ර මල්ු ේරගන්න ති ගොලොට ක්නාා දින්න දෙන්න පීතිීම් මාල්ුවෙක්රරි මරගන්නන්නේ පැ කියෙනකෙන් කොකු ගපල කර මෙ හෙමනි කිය අප මේ එක සත්තුම ඇරවාට තින් අපේ දරු පටවුටක ජීවත් කරන්න කියන කිය දෙගොලන්ග දර පැටවුටක ජීවත් කරන්න අර ගොල්න්ගේ දරු පටවු විචාල ප්‍රමාණයක් පීඩට පත් කරනවා මේ මරණටම පත් කළදානවා එක කොච්චර සාධරණ දසාධරන කියලාි කල්පනා කරන්න නෑද ඒ වගේ පින්වත්නී අපිෝදෙන් සත්තුමාන එකක් විරන කිය හොරකන් කරන එක හොර කිය මං ඉතින් හොරකන් හරි කරලම දරුවන්ට කණ්ාදින දෙල්ිපයි මං ඒකයි හොරකන් කරන්න. ඉතකොට වැරදි විදියට මුදල් හොෙන කියා වැරදි වැඩ කරන කෙන කියයි. මම මේ අසාධාරණකන් කර හරි ඉතින් මම මේ නරකදේබල් විකුණ යකු හරි ම මද්‍රවවිකුණ යකුණ හරිදි ලමයිට ක්ඩා දන්නද දෙදන කියෙයා ලසන කතාවක් කියනවා. ඔගේයාට ලස්සනුනාට ස්ොබා දහම විශ්වයට. පත් එක නිරයට ඇදගෙනයන්ට අදාළ කතාව නියට අඇදගන කොට ළමයින්ට පුළුවන්ද තාත් අපි නිසා නීතිම පවඩ කරේ කියලා බේරගන්න පුළුවන්ද පින් අතිමන් දන්න තාත්ත කෙනෙක් කිටිය ඒ තාත්තා ජිවිත බොහෝම වැරදි කරපු කෙනෙක් දි අන්තිමට දරුවපවා යාව දාලයනෝ එක දරුවෙක්වෝ තාත් අන්තිම කාලෙ බලාගත්ත ඇවිල්ල මේ අනේ ඉන් තාත්ත වැරදි වැඩුත් කරේ අපි නිසානයේ කියන අදහසින්. අපි දරුවට සංසා කරනවා මොවකිවතිතින් ඉතා අත්තාකමට යුතුකන්ටගිෂ්ට කලාට නමුත් දෙෙන් දරුවට මැරමට පස්සෙනම් තාත්තා යනේ දිහා යන්න බැරුණ මේනොකොත් නිරියයටටගේ ඉන්නවනකින් ගලෝකගන්න බෑ ඒනි මොනොත් කරන්න බෑ ඔහොත් එක තනයට යන්න බෑ මිනිසුරන් කියන ඕනේදමා මලදවසට මේ ලටලන්ද කිය මුත් පගරීම ඉන්න බේන එහහිම ඉන්න ක්‍රමයයක් නෑනේ මිනිසන් වේ මනුසලෝක ඉන්නකොටත් මේ මේ ජීවිතය ඇතුළේ කෙනෙක ට කෙනක් සසාබන්ධය ලොක සෑලිකිල්ල දක්න්න බැරිතත් එකට කාරය ො වෙලා යකළු කතාාව වන මැරිල ිහිල්ලාරි මංගවට වෙලා ඉන්න කියලා ඉතන් ලොක ොන තරම් බොලද කතාද කියලා. මරණින් මත්තය කෙනකෙනගේ උපත එක තැනක සැනටහමට පුළුවන්ද. ඒ කොච්චරණං විසමයිද පුද්ජලත් සන්තානය. එනම් උපදින පුළන්තයන් කොච්චර තේරමන්ද. අපි නිසා තමයි මේ තාත්තා ඔය වැඩකරේ කියලා පින්වත්නි කාටවත්න්. ඊිල ඉදිරි පත්වෙලා බේරගන්න පුළුවන්කමක් නෑ මිනිස්සු ලස්සනට නං කියනවා අපේ දරුමල්ලු ජීවත් කරන්න මෙවා කරන්න කියලා බතිින් ටික දවසටනම් හොඳයි කල්ප ගානක් දුක්ඳන්නවෙයි පින්වත්නී තවා කියන්න බයයි කෙනෙක් කෙනෙකොට කිවවා මහනමතින් ඒගොල් අපට නංකියයි බගොල අපි ක්ඩන්දින්න දෙන්න කියලා එතකො එගොල් කියන විදිහට එගුලන්ට මේ උපදේශෙන්න්ඩ දෙනගෙන කණඩදිින්ට දී යින්ඩෝන ත් කණ්ඩා ඉන්න දෙන කරන්න ඉති ටික දවසයින දෙන්න පුළුවන් මැරනවානේ හැබැයි මේ කියන කතාව කල්ප ගානකර පරෝජණයින මේ මේ ටික දවසකට කරන උදව්ව කර නෑ කියලා කල්ප ගානක් කල්ප ගානක් සැපයිපාක දෙන්න යහපත ගෙන දෙෙන උදව්ට බනිනව ගරහනවා කොච්චර දුස්පාඥ්ඥයිද මේ අවුදරූ නිසා යම්ම්මයි වැරදි කරනවා එතකොට මේ නිරේ පාලකව ආපුුවන් මම අමුදරුව නිසා තමයි කරේ කියලා ඒගුල්ලන්ට කියලවත් බේරෙන්න්න බෑ අඩද්දිම හෝ නිරයට ඇදගෙන ඉහින් දානවා කියලා උන්වහන්සේ වදාලා. දනජානයේ මොකද හිතන්නේ. දනන්ජානයේ දැම්ම දාසයන් නිසා වැඩ කරන කට්ටයේ නිසාකාමකරෝ නිසා ඔබ වැරදි කරනවා අකුසල් කරනවා. එතකොට පුළුවන්ද කවුරුවා හම කරනකොට නම් මේ වකරේ මේ අනිත්තය වැටුපගේ වඩ ගොල ජීවත් කරනට දෙම සමාරමිනිසු කිය. පවටකර ම ආයතන ැවෝත්තයම කියේදෙන්නේෙකට බඩේ පාර වදි නොද ගොලට කන්න ෑන කියනම්. ඔපින්ත්න ඔබ කරන්න අකුසල් සාගත රැකි ආවක් න අකුසල් සාගත වැඩගොඩක් නං කෙලෙත් වඩන වැඩිටිටක්නම් මැරණ වෙලාවට ඒ කඩායමට ඇවිල්ලාේ අපි නිසා තමයිෝවකරේ කියල ඉදිරි පත්වෙන්න පුළුවන්ද ඒවිතරක්න මේ ගොලනි සයිම මෙවක් කරේ කියනිේ පාල කියන්ගෙන් ගැලවිල්ලක්ේද න ැපි මති කර්මය විසින්. කර්මය විසි මවන ලද.ඒ තමාගේම කර්මය මවන ලද නිරේ පාලකයන් විසින් ස්තීරම හෝ සවාගිහින් තැබුවාසේ නිරෙහි ස්ථාපනය කිරීමට නියමිතයි. එදුකට ඇදලදාණඩ නියමිතයි.ඒවගේම නෑදව නිසා තමයි මම අධර්මචාරි වැඩ කරේ පව්වැඩ කර අකුසල් කරේ කියලා කියනකට නිරේ පාලකයන් ඔබට සමාවදේද. ගේ නෑද ඇන්ටවිල්ලා අනේ අපි නිසා තමයි මේ බාප පුංචි අම්මන ඇදා පුතා මෙහ මගේ වැඩකරේ කියලා ඇගුල් ඇවිල බේර ගනි දහනවා බේරගන්න බෑනි එහනි පින්වත්න්නේ.ඔන්න මළිතර වැඩටි කරන් කරයි. දනජාන එහෙන මේලෝකේ ආගන්තුක නිසා තමයි අපි අනේ වැඩකරේ කියලා කාටහරි පුළුවන්ද නිරයට ඇදගෙන යන දවසට බේරෙන්න්න. ඒ ආගන්තුක යන්ට පුළුවන් දැවිල්ලා බේර ගණ්ඩ බෑපින්මත්න. මිචක්චයනිසයි වැඩකළේ දෙවියන් නිසයි මේගේ වැඩලේ රජනිීසයි මේ වගේ වැඩමංකලේ කියලා පුළුවන්ද කාටහරි එහෙම කියලා බේරගන්න ඒ අයටට පුළුවන් ඉදිරිපත්වෙන්න කර විදිහයට ප්‍රශ්නහනෝ බැෑකේරත් ඔහු පිළිතුරු දෙනවා. දරජානය ඔබ මොනවද මේ ගැන හිතන්න ලෝකක මොනුස්සේකන් අපිතම කෙනෙක් ඉන්නවා තමන්ගේ ශරීරපිනවඩ මගේ ශීරපිනුට යා කිවන්න මිකාලායදල න්න කියර මේ ශරීපිනොන්ට තින්මයි කයි පවත්ත කගන්න පැතින්ගේ මිනිසු කියන්න ජීවිතය ගැටක ගන්න න කියර කයිපිනවන්ඩ තමයි ම මේ කයිනඩත්තු කරගඩ පණ එකමින් අදහස් කරන්න ජීවත්තෙන්ට කියක තම මිනිසු කියන්නේ ජීවත්තෙන්ට. මේකටයි වැරදි කරන්නේ කියලා පවවැඩ කරන්න කියල කලාම නිරේෙන් ගැලවිල්ලක්ේද. නිරේෙන් අධින් නැතිවන හොඳයි කියල හිතුවට එහම කරන්න පුළුවන්ද කියලා. කාරය ල්ල බේගන්න පුලුව වෙද කියලාහනවා. ඔහුතා මගේ සරනට තුකරගන්ඩ ඉති කරේ කියලා හැටින තිව මනුව කරන්් තිීවයි කිය හහිම පුලුවන්ද පිංවද මිනිසුඩක් සමරු වැරදි කර දීම මයිතින්ව හිත්තු ට කිය කිය සාධාරණය කරණය කරනව දැහීම. එම කරන්න එපා කියලන මේ මේ කියන්නේ නමුත් ඒක යාට කියද ේතුව තියනවා යෝකින් මිදට කියලා. එවගේම එබොන් තත්්‍යන් වලට මත්නො වැටීම සහ මෙතෙක් වැටලතින්වට ගැලවීම සඳහ. කොහ වැඩ කරනව කියර ට අ හසක්තියෙන්ටවන ජනන්ජානයේ ඔබ මොකද හිතන්නේ කවුරුහර කෙනෙක් තමන්ගේ අම්මතාත්ත නිසා මේ අයහපත් වැඩ අධම්මචාරී විසමචාරී අයහපත් වැඩ අයහපත් හැසිරීම් වලින් පාපතර හැසිීම් වලින් යුක්ත වෙනවාද තව කෙනෙක්ින්වා මවපියන් නිසා මේ යහපත් වැඩ කරනවා ධම්මචාරී සමචාරී මේකින් මොකදද වැඩියම් වටින්නේ පස්සේ සාරිපුෘත්‍යයන් වහන්ස අම්මතාත්ත වෙන්විෙන් නරක වැඩ කරන අකුසල කරනවට වඩා ශ්‍රේෂ්ටයි අම්මතාත්තා නිසා යහපත්තට ගුසල් කරන එක ධම්මචාරී සමචාරීවෙන්නේ එක. මොකද අදම්ම චරියා විසමචරිියාවට වැඩිය ධර්මචරයා සමචරයාව වටිනෝ. නැතන් අයහපතට වැඩිය යහපත වටිනවා කියලා ප්‍රකාශ කලා දනංජානීමේ. සම්ම තාත්ාව පෝෂණය කරන්න යපත් කර්මාන් තෝන්න තරන් තියනවා.ය සමහර මනිස්ු කියන නේද පින්වත් මේ පව්කරන්න තු ජීවත්යෙන්න්නේ බෑ කියලා ජීවත්තය මිනිසු නැද. ඔයි තිගොල්න්ට හම්බච්චවතිරුණන පරම්පරාවෙන්ගේ ලබගේ මෝඩගතා තමයි කියන්නේ. පින්වත අලුත්තුතියට හිතලා විශේෂන් තමන්ගේ මේ තිකදවසක ජීවිතයට ආදරය කරන්න ගිහිල්ල කල්ප ගානක් විපතට වැටිනවාට වඩා. ච්චර හොඳයිද මටි දවස මන පස්සු තාවද ලැබනත් කවන්නේ සංසාරය පිළිබඳව කල්පනා කරන එක. කොමුණත් පින්මත්න බොහොම යහපත් වූ දාර්මික කර්මාන්ත තියනවා. දැන් ඔය දරුමල්ලෝ නිසා බිරිඳ නිසා දරුවෝ නිසා අකුසල් කරන එකද වටින්නේ කුසල් කරන එක ද වටන්නේ හරිපුත්තයන් වහන්ස ඒ අයි නිසා කුසල් කරන එක වටින්න්නේ අදම්ම චරිාවට. විසමචරියාවට වඩා ධර්මචරියාව සමචරාව ශ්‍රේෂ්ඨයි කියල උත්තර දුන්න කුසල් වඩමින් සංසාරදුකින් එතරවෙඩ පාරහදනමින් පුුණ්‍ය ප්‍රතිපදා පුරමින් මේකට මෙබඳු කර්මාන්ත නැද්ද ධර්මික කර්මාන්ත එහ කරර්මාන්ත තියනව දනංජාන පේවනද පින්වත් ක ලස්සන කතාවක් කිය න අත්තිකෝ දනංජානය අනයේ සහේතුකා ධම්මිකා කම්මන්තා ඒෙයි සක්කා පුත්තධාරය චේව පෝසේතුන් නචපාපකම්මන් කත්තු. පං්ඥංච පටිපදම් පටිපජ්ජිතු. පින්වත්න මොකක්හරි දේකින් මේ දරුමල්ලෝ බිරිඳ සහ දරුවන් රකින්න පුළුවන් වෙනවද මේ පෞකං කරන්න නැතුව. පින් පුුණ්‍ය ප්‍රතිපත්ති පුරමින්. එවගේම මේ සහේතුක වු හේතු සහිත වූ කර්මානුකුල කර්මාන්ත තියනවා.ර්මා තිය ඔයි විදිට පින්වත් අ දාසයන් නිසා කම්කරුවන් නිසා මේ රජුන් නිසා ලේනෑයන් සා ඒගේ මලගිය අය නිසා ගේ ආගන්තුකයක්න් නිසා මේ අදී කොටගත්ත තමන්යැ සුර ඉන්න පිරිස. නිසා පෞකම් නොකර ඉන්න බැරිද. ඔවුන් ඔවුන් ගණ්ඩුන කර ඔුන්ු ආරක්ෂා කරන ඔවුන් ඇත තමන්ගේ යතුකමිෂ්ට කරන්න කුසල් පුරමිම එක කරන්න බැරිද. එක කරන්න පුළුවන් කියල දනංජානයට පිළිතුරු දෙනවා. තමන්ගේ කයිපිනව ගණඩ තමන්ගේ ජීවිතය පවත්ව ගණඩ මිනිසු කියන්න ජීවත්තයෙන්ලෙම ක්ොම කරන්න කියන්නේ. ඒව කරන්න යහපත් වැඩබලින් පුළුවන්කම තියෙනවා. ඒවට බොහොම යහපත් කර්මාන්ත තියෙනවා. හරලා මේ දෙකින් කෝකද ශේෂ්ට අයහපත්ට කරන එක දයහපත් ඇඩ කරන එකදති කියලානො. දනංජාන බ්‍රහ්මණය ඉතාම යහපත්ව කර්මාන්ත කුසල් කරමින් මේ ජීවිතය ගිහි කෙනෙක් පවිදිට ගත කරන්න පුළුවන් බව පිගන්න පින්වත්තින්ද මේක හොඳ සවාධයක් අදකාලට ද බොහෝ දෙනෙක් කියන කතාවක් නොය අපිට එහෙම යහපත්ත දිහට ඉන්න පහසුකමක් නෑ හිම මේරටේ රන්න බෑවගේ කතාවක් කියීමිනිස්ව නිවන්නේ නම් පිිතුන අදටත්. මේ පස් පවු් දස අකුසල්ලින් තොරවෙච්ච සීලේ පතිට්ඨාය නරෝ සප්ඥෝ කිය දේශනාව තියනෙනවිට සිල්වත්කමත් සිල්වත්කම මතන පිහිටන්නේ පින්වත්ය. එතකොට අවබෝධය පිහිට අන්නේ සිල්වත්කම් මතයි. එතකොට සිල්වත්කම කියන එක අබෝධ ටිතා බෑද ගත්ත එක. දුසිල්ලකං කරකර අපිට නිරේ පැහැන්ඩු විතරක් නෙමේ පිින්මත් නිවනත් කල්දා ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉච්චර අමාරු වැටිචි සසාරක එතරවීම පිණිසා අවශ්‍ය කරන උතුම් පිළිවෙතක් පිළිබඳව දනංජානයට යම්කිසි අදහසක් ඇති වෙනවා මේ ධනංජානී බ්‍රාහ්මණයා සාරිපුෘත්‍යයන් වහන්සේ භාෂිතය තැම දේශනාව ඉතාම කැමැත්තෙන් සතුටින් පිළි අරගෙන අනුමාදන්වෙලා එතනෙෙන් නැගිටලා යන්න ගියා. ඔ වාසනෙන් නැගිටලා යන්න ගියා පින්වත්නී පසු කාලෙකද ජනන්ජනියහස නිප වවා ගොඩක් දුක්ඛිත වූ කටුක වේදනාවක් විඳගෙන එක මනුස්සේකුට එන්න කියලා කියනවා. ඔයා ගිහින් භාග්‍ය තුන්වහන්සේ හම්බෙන්න්න. උන්වහන්සේට මානමින් වන්දනා කරන්න උන්වහන්සේ සිරිපතුල් වන්දනා කරන්න. මං මෙච්ච රසනීපෙන් ඉන්න කියලා උන්නහන්සට කියන්න. සාරිපපුද්ධයන් වහන්සේගේවටත් යන්න. උන්වහන්සටත් වන්දනා කරන්න. මගේ නමින් වන්දනා කරන්න. වැදලා කියන්න මං අසනී පෙන් ඉන්නේ රි පුද්‍යයන් වහන්ේ ෙරට වඩින වනන් අනුකම්පා කරලා එකම බලාපොරොත්වන එකක් අපේ නිවසට අනුකම්පාව වඩින සේක්වා කියලා ආරාධනා කරන්න කියෙනම් ඔන්න බලන්න පින්වත්න්නේ අසනීපඋුනත්න් මනසිං භාග්‍යතුන් වහන්සේ වදින ක්‍රමය අත්වයි දම්ඹදී වවන්ධනාවයන්න බැරි අමල කියන්නේ මමත් බුද්ධගයාවට මමත් මහ බෝධයට වැන්දා කියලා හිතාගෙන මංවවැෙන ඉංවාදි මෙන මේ පූජාව නිස්සානි තැන්පත් කරන මං වෙනුවෙන් පින්වත්න මා වෙනුවෙන් මදින්න. මේ මනුස්සයත් උත්තර දීලා භාග්‍යතුන් වහන්සට වන්දනා කරලා කිව විදිහටම කිව්වා. සාරිපුෘත්‍යයන් වහන්සටත් ගීලා ආරාධනා කලා ගෙදරට වඩින වනං හොඳයි කියලා. පින්වති සාරිපුෘත්‍යයන් වහන්සේ වැඩම කළා. තා මනුකම්පායෙන් වැඩම කරලා කොහොමද කිය දන ජානග විස්සරැහ. සාරපුපතයන් වහන්ස මට ඉව සඩ බෑ කියලකිව මගේ මංහරම අපහසුවෙන් ඉන්නේ එන්න එන්ද වැඩි වෙනවා ස්වාමෙන්නි මටහරි අපහසුයි බොහොම බලවත් පුරුෂය කැවිල්ල බොහොම තිවුණු පිහියකින් තියුණු ආයුදයකින් මඟ ඔලුව අල්ලනවා වගේ මගරු හිර කරනවා වගේ කපනවා වගේ බොහම පීඩාවත් දෑනවා මුදුනු හාරනවා වගේ දැයින පටනම් දරා ගන්න බෑ එන් එඩම් වැඩි වෙනස්වාමිණි. බලවත් පුරුෂයෙක් බොහම ශක්තිවන්ත වරපටකින් හිසේ වලුමත් දාලා හිරකරන වගේ මටහරි අපහසේ දරා ගන්න බෑ හරක් මරණ මිනිිහි මිණෙක්. හරක් කපන පිහියකින් ඇතම් හරක් කපන මිනියකි ගෝලයෙක් මගේ බඩ කපන වගේ මට ච්චර අපහසුයි. බොහොම බලවත් ෝ දෙෙක් දරල මිහෙක් කරංගිලා අත්දකෙන් අංගුරුකොටකට දාලා පුච්චන වගේ මට දරාගන්නවෑ දැවෙනවවාක් මගේ කයි දැවෙනවා කියලකෝ පරන් පෙන් මත උපමා කපයක් භාවිතා කරමින් මේ ඔහු ලෙඩවූ බව සහ රෝගවීමේ අපහ සුතාවමේ කියන්න ගේ හිසද බඩද මේසිියල්ලම ළු සිරුරම දැවමින් පිඩාව වෙන්න පේ නවනේද ලෙඩවීම කියන පින්වති ැට බහ ඔබ ඇතැමට නිරෝගෙනෙක්න පුලුවන් ඒත් රෝගී වෙලායින්න හැම කෙනෙක්ම කලින් නිරෝග අය මේ භවේදී ඔබ නිරෝගීව ියන ොහොත දක් අහිටියත් මේ සංසාරය මතු භවේ නිරෝගීවීමට කවුදු වග කියන්න. කිනිසා පින්වත්න ඒ ලෙඩවීම නම් දුකින් ගැලවෙන්න ඔබට මට මේ යථාර්ථය අබෝධ කර ගැනීමෙන් හැර වෙන කිසිදු. විල්පයක් නැති බවපේය අත් තරුම් ගන්නඩ ොනික දනංජාන නිරය නිරය අවිච්චි මහනර්කය සා තිරිසං අපායගෙන දෙකින් මොකක්ද වැඩියෙන්ම උසස් ඇත්තේ එදකින් කොක ොඩක් හොඳ කියලානම්. ඔන්න බලන්න තංකින් මං්‍යසි ධනන්ජානී කතමන්සෙයෝ නිරයෝවත් තිරච්චානයනිවාති දැන් විච්චර ආමාරයුවගන්න මිනිහෙක්ට කියනනු කතාවද මෙක්කල බහි තන්න පුරුවන්. දැම් පින්මත් නී? මේ මාර්ුවෙන් ඉන්න මනුසියට කියන්න මෝන කතාවතම මේ කියන්නේ මිහිරි මුසාබස් කේලා යදෑන් හොඳ වේ ගන්න ග්ඩපා කියලා කියනට වැඩීමකොද ඔහු දන්නම සෝවෙෙන් නෑ කියලා එ හරු ඊට වඩා වෙනත් මනසිකාරයක් ඇතිකිරීම තුළින් ඔහගේ මනසට දෙන්න පුුවන් ප්‍රතිකාරය කායික ප්‍රශ්න විසින් දෙන්නනත් න්න පුුවන් කයිකාපාද නමු පින්ගතනි පශ්න යන්න මනසත් එක්. මානසිකාපාද සුව කොළොත් එක ඊළඟ උපත්තට බලපාරම උන්වහන්සේ හනවා මේ ේදෙනවා හඟගෙන කියන හු ස්වාමිණි නිරයට වඩා තිරිසන් ලෝකය හොදයි එතන බල්ල පූසු බල්ලො පූසෝ ඔය සත්තු ඔයට මොන ගැහෙන කුරුල්ලු මේ තිරිසන් ලෝකනෙ බත්තටයක් කන්න කුරුල්ලෙක් කී පරක් වටපට බලවද වතුරටිකා බොන්න කී වතාවක් වට පට බලලද පින්මි තිරිසං අපාය මේ මාලු වගේ ලොකු සත්තු පොඩිමාලු ගිලිනවා පොඩි මාලු ඉට වඩ පොඩිමාල්ලුන් ගිවා පි පින්ංවත් නොයකුත් සත්තු සරපෝ ගෙ ං ව ගිලිනො අපි දන්නන්නේවනේ නමුත් මේ පරිසරේ කී දෙනෙක් සත්තුව අනිත්තව මරාගෙන කනවද පනපිටිම. මේ භාගයක් හපල කනකොට තුරුබාග පනතියනවා. ඔබම ඇවිදිනකොට මහපොළොව පෑගිල්ලා අපිට පුංචිපුංචි ක්‍රමීන් මැරනවා ගොබිතයන් කරන බිංවල ලක්ෂ ෝරිකනන් සත්තු මැරනවා. ගිනි තියන කැෑවල පිපිරි පිපිරි සත්තු මිය දෙනවා. දැ ිතුකර ඔට හිතේ නිරේේ. හොද හ කි කිය ේගෙනැි න්නන්නේන පින්වත්න්නේ නිේ ගැන අපි දන්නන්නේ ධර්මය කියන ටික.ේ තිරිසන් ලෝකයන අපි දැන්ටිකක් දන්නවානේ දැකල තිෙනවාවන නිරත් අපි දැකල යෙනවා මතක නති ප්‍රශ්නයක් තියෙනෙ. මතක නෑනෙ. පෙර බවේ දක්න අනුවන පහරණවනම් කියාව. පින්වත්න තිරිසන් ලෝකවලත් අපි මේ කියවන්නේ. මේ භවේ ලදදකීමක් සංසාරලත් ද්දකීමක් තියෙනවා මතක නෑනෙ මෙ මේ බවේ පේන ටික්කියන් ය දහමට අනුව ගත්තත් පින්වත්න අපිට එකඟ වඩ වෙනවා. ප්‍රේන තිරිසන් ලෝකට වැඩිය. මේ ඊට වඩා බිහිසුණ තැක් ලෝක තියෙනවා කියනෙක. පින්වත්නී දනජානී නැවතත් තහන අසාරපුත්තියන් වහන්සේ දනජාන තිරිස ලෝක ප්‍රේත ලෝක ක තිෙ කොක ඩක්හොද. සාම තිරිස ෝක ඩ ප්‍රේත ෝක ේෂ්ායික්. ඔන්න බලන්න තිරිසල් ලෝකට වඩා ප්‍රේතලෝක සේෂ්ටයි. බලන්නු ප්‍රේතයකම අප හලතින හොට්ටු කන්න කෙල්ල කෑමට කන. උගුරත් නොත්තේ සුර ගංග ගැලුවත් එහෙමට ප්‍රේතෝ ගැන නොයකුත් කතා තියෙන තමන්ගේ මස් කඩාගෙන කන ඉතකොට කොච්චර කෑවත් ඒ මස්ටික වැැබෙන ඒවගේ මනෝමය වශයෙන් මැබිලා තමා ඉස්සරහ ගින්දරද අයුදද බොහෝදය තියෙන තවත් කෙනෙක් විසින් තමන්ව කා දමනය වගේ නොයකුත් දෙවල් ප්‍රේතලෝක තියෙනෙ නමුත්තර තිරිසන් ලෝකට වැඩිය ප්‍රේතලෝක ස ෂ්ටේ නොමේ වශයෙන් තියෙන නතැන් මේ බෞතිකව මේ මනුසු ෝකයේ නඩත්තු නොවන එහෙත් පින්වතිද බෞතිකව නඩත්තුන ඕන කියලා කියන්නේ දැන් තිරිසන් ලෝකය වගේ මේ ගන්න ශරීර නැතුව ඕලාරික වූ ශරීර වෙනුවට සුමුක්හ වූ ශරීර ඇති. පින්වත්න එබඳු ජීවිතයක් ගත කරන මේ ඕපාතික පිරිසක් වොච්ච ප්‍රේතයෝ මිතිරිසන්ුට වැඩිය හොඳයි කියලා ්‍රේෂ්ටයි කියකි. තරම ප්‍රේතයන්ට තිරිසන්ලොට ඩිය ලෝකය මක් පේනවනේ පේනවා කියන්නේ කල්ලොන්ට මනොමයකලට අන්න පුළුවන් ඉන්නට ඉඩක්කෝනි නෑ හිතන්නොකු ප්‍රේතලෝකට වඩා තිරිසන් ලෝකෙ බිහිසුව කිවාම මිනිස් සුවිහිතංජට සහර පුංිලම ප්‍රර්ථතානා කරන්න ලබාම කරලක් ලෙබදන. එනම් පින්ංවත්න ප්‍රේතලෝකෙට වඩා මනුස්ස ලෝකෙ මේ දේකාාතරින් වැඩියෙන් හොඳ කෝකද මනස්ස ලෝක ්‍රේෂ්ටයි ස්වාවේනිී. දනංජානී. මොකද හිතන්නේ මිනිස්සු සහ චාතර්මාරාජික දෙවියන් අතරින් කවද වැඩියින් ශේෂ්ට. අනස්සාමනනි චාතුර් මහාරජික දෙව ශේෂ්ටයි එක විස්සර කරන්න දෙයක් නෑන පින්වත්. දනන්ජාන චාතුර්මාරාජික දෙව සහ තාවතිංස දෙවියන් අතරින් කෞද ශේෂ්ට පිල්ලිතුර දෙෙනවා ස්වාමේණි තවතිංස දෙවියන් ශේෂ්ටයි කියලා. පින්වත්ී දැන් මේ නිවන්න කරා කොසල් වඩන මේ බෞද්ධ කාලක නතම් බුදුරජාණ වහන්ේ ඇසු ලබන බුද්ධෝල් පාද කාලවල මැරණ සම්මය දෘෂ්ටික මිනිස්සුන්ට උපදදින්න පුළුවන් තැනක් තවතිස දෙවලොව. තෞතිසාවේ බොහෝ පුුණ්‍යවන්තය පුදුනා. දනංජාන තෞතිසාවයි යාම දෙව්ලොවයි අතරමොකක්ද ශේෂ්ට ස්වාමිණී යාම දෙවව ශ්‍රේෂ්ටයි යාම දෙවියන් ශේෂ්ටයි ල ටිකටක ර පුත්තයන්හසේ දනංජාන ගහිත දුගතියේ සිට සුගතියට සිතිි විලි ගොඩු නගන හැටි. දනංජාන යාම දෙහ තුසිත දෙවියන් අතරින් කෞද්ද ශේෂ්ට සාම යාම දෙවියන්ට වඩා තුසිතේ දෙවියන් ශේෂ්ටයි. මහා බෝසත්තුොරුත් පින්වත්න්නේ තුස්සිතේ සිටිනේ අවසාන භව සැනටුවන් කරන්න මනරුවෝට වඩන්නේ. තුෂිත දෙවියන් සහ නිර්මාන රති දෙවන් අතරින් කවදු ශේෂ් ඇ නජාන. පුත්්‍යයන් වහන්ස තුෘෂිත දෙවියන්ුා නිමනරති දෙවියන් ශේෂ්ටයි. දනංජානී නිර්මනරති දෙවන් සහ පරණිමිත වසවර්ති දෙවියන් අතිරින් කෞද්ද ශේෂ්ට සාරිපු්‍යයන් වහන්ස පරිණමිත වසවර්ති දෙවන් ශේෂ්ටයි පරණමිත වසවර්ති දෙවියන් ඉට වඩක් බල සම්පන්නයි. දනංජානී පරණම්මිත වසවර්ති දෙවියන් සහ බ්‍රහ්ම ලෝකාතරින් කොයිස්සාානිති ශේෂ්ට රපුත්යන් වහන්ස ්‍රහම ෝක තමයි ේෂ්ි වෙන්නේම් බලන්නක දෙැම්මුණවා කිව්වත් මොහුට යම්කිසි අවබෝධයක් දැනුමක් තිබිලා තියෙනවා අනික මේ භාරතිය සමාජය බොහෝ දර්ශනික චින්තාවන් පිළිබඳ උනන්දුවක් දක්කපුූ සමාජයක් තමයි කළ තිබිලා තියෙනෙ කෙලා අපිටි තව බොෝ සූත්‍රවලින් හොුණ ගේල තියෙනවා අනතක සාරපුත්යන් වහන්සේට ඔහ පිළිබඳ යම් කියවීමකොත් තිබිල තිෙන වවහන්සක යම් ඇසුරක් මිත්‍රත්යෙකුත් තිබිල තිනම් සාරිපුුත්තියන් වහන්සේට හිතුන ාරිපත්තයන් වහන්සේටන පින්වති බ්‍රහම ලෝක කියන කියනකටත් මේ බුණු ්‍රහ්ම ලෝකට යන ප්‍රාර්ථනාවක්න තියන මහා බ්‍රහ්මයාගේ සහවෙතේ මහා ්‍රහ්මයාගේ ඇසුරට යන බලාපොරොත්තුවක්න බ්‍රහ්මණයන් අතර තියෙන්නේ එතකොට මම මේ දනංජානට බ්‍රහ්මයන්න්නා එක්ක විසීම සම්බන්ධයෙන් මග දේශනා කළොත් ඔහුට ඒක ගැලපයි. සුදු සුයි කියල දනජානය ඔබට බ්‍රහ්මයන් සමග එක්ක ඉඩ පාර කියල දෙනවා කියල එක අහන්න කියලා දේශනා කලලා ස්වාමේයේේේක දනජන පිළිතුරුතුන දැ බඩු ොගෙසිත ද මේ අපහසු වෙලාවක ඉබේ මනස වැඩකරනවට වැඩිය තවකෙන කියනෙ එක සම්බන්ධයෙන් පින්වත්න වැඩියාවදානයක් තියනවා. එ හිතන්නකෝ ඔබවුනත් යම්ගකිසි ජීවිතයේ ඉතාම අසීර. මානසි තත්යක් අපහසුතාවයක් ඇතිවිච්ච වෙලාවක කවුරුහරි කියන එක පිළිපදිින්ට පෙළඹෙන බව වැඩි. නැම පහසුවෙන් ඉන්න වෙලාවේ මේ එලියෙන් උදව්ව කියන එක හරි වටිනවා. උන්වහන්සේ වදාරණ විදිහට මෝග හිත වැඩ කරනවා. මෙනෙහි කරන්න කිව. සාරපුද්‍යයන් වහන්ේ ධනංජාන, බ්‍රහ්මයෝ ගාවට යන්ඩ තියෙන බම්බලෝ උපදිින්ට තින මාර්ගය මොකක්ද. මේ බුද්ධ ශහසනය යම් සි පැවිද්දි. මෛත්‍රී සාකත සිතින්. මෛත්‍රී සාගත සිතින් එක දිසාවක් අරමුණු කරගෙන වාසය කරනවා. දෙවනි දිසාවත් තුන්ගන දිසාවත් හතර වනි දිසාවත් උඩත් යටත් කියන මේ සදිසාවම නැගෙනෙහිර බටහිර උත්තුර දකුණ උඩයට මේ දිසාවන්හි සියලූම සත්වයන් සියලූම සත්වයන්ට මහත් වූ යහපතක් සිද්ධ වේවා කියලා. මේ කිසිදු සත්්‍යයකුට කිසින්දු හෝ අයහපතක් නොවේවා කියෙනලා අෛයිරීව. අප්‍රමාණ වෛරී චේතනාවෙන්ඒවගේම පුංචිවත් ත්‍රෝධයක් නැතුව අව්‍යාපාද වූ චේතනාවෙන්යුක්ත මෛත්‍රී සිතයුක්තව අරමුණු කරගෙන වාසය කරනවා. ඒ මෛත්‍රී සාගත මෙනෙහි කිරීම සමාධිතක්වයක් දක්වා වඩන්න පුළුවන් එකක්. අයම්පිකෝද්ධනංජානී බ්‍රහ්මාණන් සහව්‍යතාය මක්ගෝ මෙ මේක තමයි දනංජානී බ්‍රහ්ම සහෝවිතාවට බ්‍රහ්මයාගේ ඇසුට යන්න තින පාර ඔන්න පේනවා නේද. මෛත්‍රී සාගත සිත දියුණු කිරීම පින්වත්න්නේ. මෛත්‍රීසාගත සිත දියුණු කිරීම වඩාද්‍ය වුණු කිරීම සදිසාාවටම මුළු ලෝකෙටම මෙ සිත වඩමින් ඒ සිත ප්‍රගුණ කිරීම. ධ්‍යාන වැඩෙන තත්ත්වය දක්වා. මේ ප්‍රගුණ කරන මෛත්‍රී සිත මෛත්‍රී ද්‍යාන පුද්ගලෙන් මරණින්ම්මතුය කාන්තයෙන් බඹලවට ගෙනියන්න සමතයවා. ඔබටත් මටත් මේ මෛත්‍රීසාහගත සිත වඩන්න බැරි එකක් නෙමෙයි. මේ ලෝක සියලු දෙනට යහපත පතන කිසිවකුට යහපතක් නොපතනයක දේශනාව කියනවානේ භහග්‍යතුන් වහන්සගේ මෙත් සිත දෙව්දත්ට යම් කිසි කරුණාවක් තිබද මෛත්‍රයක් තිබුණදේ මෛත්‍රියම තමයි රාහෝල කුමාරයටට තිවුන කියලා නොට් කනෙක් හන්න පුළන් ෙව්දත් ේ ගත්ත ැත. ෙව්දත්ව බේරගන්න පුංචිවත් අවකාශයක් තිබුණ නඇති බාගතු වන්සි වධාරම. ම තරම් දෙව්දත්ව බේරගන්න අවකා සේවුව කෙනෙක් නෑමේ ලෝකකි. අසූචි වලකට වැටිච්ච මිනිෙක් බේරගන්න බේරගණඩ යනෙක්ෙන අසුචි තැරරිච ැති ැක්හොේවා. එම ැනක් නැතිවුණොත් අල්ලන්න බෑ. ඔහුට අක්කුසල්ලෝ තැවරුුණු තැනක් අල්ලගන්න බැරිවුණා ඔහුට පිහිට වෙන වූගඩ ගන්න තරම් දව්දත්ටත්. මත්‍රී සාගත වනු බවපෙන් ව සඳහන්ගෙනවා. දනන් ජනිතාව පාරක්කන්නද භික්‍ෂුවක් කරුණාවෙන් කරුණා සාගත සිතින් අනුන් දුකට සංවේදී සිතකින් ඒ දුකට අනුන්ගේ දු ඒ දුක පිළිබඳව තමන්ද සංවේදී වෙමින් සදිසාාවය ඉන්න සියලු දෙනාටම කරුණා පා කිර ප දුක්කේ සති සාධ වුණම් හදේකම්පන කරුතු්‍රති කරුණා ඉතුකරම අනුන්ගේ දුක සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් ඇතිකරගන්න සහර්ද බව ඒ සමාන වූ ඔහුගේ හදවත ගැහෙන්නේ ඒ දුකට කෙතරම්දේ බඳුම ගැස්මක් තමාතුරද ඇති කරගෙන ඒ වුදෙ කරුණාවෙන් බැලීම පින්වත් පීඩාවට පත් වෙලා දකට දුක්ක කට පි දුක් වීමම කියෙක කියෙනකොට න පුර ඩන්න මත් අන්නනගේ වැඩක් එතකොට මම පවසිතිවිල් නෙමේද පටික සම්පපුත සිතිවිල් නමේ දමවා ගන්න කියලා පංහති මෙතරක හෙමක් නෙමෙයි මේ මේ සිත වඩන ගුණ ධර්මයක් විදියට. අන්නයගේ දු අන්නය පත්වෙලා යින්න පහසුතා සම්බන්ධයෙන් කාරණක බලා ඒ අපහසුතා දුරුවේවා කියන සිතින්. අන්නගේ දුකු දුර්ුවේවා කියන සිතින් පින්වත්න සිත ද්‍යනමට්ටමත් දක්වා දියුණු කිරීමෙන් ඒක දිහානයක් දවට කරුණා දානය පත් වනාම ඒ උතුම් සිත මරණම්මතු බහ්ම සහව්‍යතාවට මග කියනවා. එවිතරක් නෙමෙයි දනංජාන මුදිතා සිත අන්නයගේ සතුට සියලු දෙනාම සියලු දෙනාග සැප කැමැත්තෝ වෙත්වා අන්න අයගේ සතුට වෙනුවෙන් අන්න අයගේ සතුට ප්‍රාර්ථනා කරමින් සදිසාාව කරහෙම දාන මට්ටම් දක්වා සිත ප්‍රගුණ කිරීම.ඒවගේම උපෙක්කාසාගත් සිතින් අධ්‍යස්ස වූ ගුණය අන්නගේ වරදට සමාව දෙන තමාගේ පරම සතුරාටත් මිතුරාටත් එක සේම ලෙන්ගතුවමින් ඔවුන් න් කෙහි පවත්තා කන්න මධ්‍යස්ස හැඟීම ප්‍රගුණ කිරීම පින්වත් නිමක සදිසාාව කරේම ප්‍රමානව පේක්ෂා සාගතව මහත්ගත වූ සිතතු බොම ප්‍රබල වූ මට්ටමින් ප්‍රමාණව වූ මට්ටමින් අවයිරීව සිත දියුණු කරගෙන ප්‍රසන්න කරගෙන ධ්‍යනමට්ටන් දක්වා ගෙන ඒම අංකත් බ්‍රහ්මයාගාවට යන්න තියෙන බ්‍රහ්මයන්ගේ ඇසුරට යන්න තියෙන මාර්ගයක් කියලා දේශනා කර දනංජාන කියනවා බවත් සාරිපපුත්තියන් වහන්ස මගේ වචනෙන් බුදුපියාණන් වහන්සට වඳන්න දනංජාන බොහෝමාසනී වෙලා ඉන්න දුක්කින් ඉන්නේ ගිලංවෙලඉන්නේ එ භාග්‍යතුන් වහන්සේගේ සිරිපාපත්්ම හිසින් වන්දනා කරනවා සිරසනමා වන්දනා කරනවා කියලා. භාග්‍යතුන් වහන්සට දන්වන්න. එවෙෙලා සාරිපපුත්්‍යයන් වහසේ දනංජාන බමුණ තවත් දනංජාන බමුණට තව ඉස්සරහටත් යහපතක් කරන්න පුළුවන්කම තිබියදීම ඊට වඩා පහත් වෙච්ච ඒ තව කරන්න තිබුණු යහපතට වඩා පහත්වෙච්ච බ්‍රහ්මලෝකක පිහිටවලා ඒසායිෙන් වැඩම කලා වැඩි වෙලාවක් ගේ නෑ දනංජාන කලුරිය කළා බඹලවගිහිම් බ්‍රහ්ම එක්ප එපදුනාා භාග්‍යතුන් වහන්සේ වෙලාවේ භික්‍ෂූන් වහන්සේලා මන්ත්‍රණය කලා පාන් වහසේක බුදු ඇසින් බලාගෙන පින්වත්න්නේ මේ අසිරි මත් සිදවීමක් මහනිනි අසාරිපුත්ත සාරිපුත්ත ධනංජානය බ්‍රහ්මණයාවට තව ඉස්සරහටත් කටයුතු කරන්න පුළුවන්කම තියෙද්දී බ්‍රහ්මලෝකතලයක බ්‍රහ්මතලයක පීටවල ඉතිරින් වැඩම කලා එතිරින් පිටත් වනා කියලා දේශනා කලා තින්හන්සේවෙල බුදුපාණන් වහසේ ලඟට වැඩිය. පැත්තක වැඩඉන්නකොට මේ කතාව කිව්ව සාමිනී දනංජානයට අසනී පයි. ඔබ වහන්සගේ සිරිපාපත්ම වන්දනා කරනෝ කියලා. බුදුපියාණ සාරිපුත් ෝබ සාරිපුත් ඔබ දනංජානයට තව ඉස්සරහට ලොකු යහපතක් කරන්න පුරුවන්කම තිබියද. ඇයි ඔ බ්‍රහ්මලෝකෙ පිහිටවලාේ මිම හිනවූ බ්‍රහ්මලෝක ඒ අපට ඉස්ස රච්චර ලොක වැඩක්න මේ බ්‍රහ්ම ෝක පිටන එක ඒවගේ අදහසක්නම දී. ඇයි එතනින් නෙවැත්තුවේ වහන්සාමිනි මට හිතුණ මේ බමුුණ නම් බ්‍රහ්ම ලෝක වල උපදින්න කැමතියයිනෙ ඒගුල්ලෝ මේ මහා බ්‍රහ්ම සහවේතාවේ පතනයිනෙ මම දනංජානය බනට බ්‍රහ්මයන්ගේ ඇසුර සඳහා මග කියල දුන්නේක හොඳයි කිය මටේ වෙලි හිතුණ මොක දඔවන් එක ෞවරුවෙන් පිළිගන්න කාරයක් නිසා සාරපුත්තය දනන්ජාන කලුරිය කළා බ්‍රහ්ම ලෝකට ගියා කියලා දේශනා කලා. පින්ඇති මෙතෙරින් තේරනවා දැන් භාග්‍යතු වහන්සේ වධාරණ විදිහට දැන් සාරපපුත්‍යයන් වහන්සේට බලන්න බැරි අන්නගේ ඉද්‍ර දධර්ම බලධර්ම කොච්චර වැල්ලද කියන එක බුදුුණුවනට බලන්න පුළුවන්. ඉද්‍රිය පරෝ පරිඇත්තේ ඥානයෙන් බුදුපාණන් වහන්සට ඒකයි එහහිම පෙනුනේ සාරිපුත්්‍යයන් වහන්සට ඒකයිඒක් නොපෙෙනුුණේ. එතකොට ඒ කවරහන්න පුලුවන් තරන වනත් රපුදත්‍යන්හසර ය එක පෙනු නඇතිකර. පින්වති බුදු කෙනෙකගේ ඉන්ද්‍රී පර පරිත්ත යානය ඒ අග්‍රෂාවක සාමීන් වහන්සේ නමක් සම්බන්ධයෙන් තියන තත්ත්වයක් නෙමෙයි. එක විශේෂූ අන්නගේ ඉන්ද්‍රී ධර්මයයක් අවබෝධ කරග නෙම හැකිාව. එතකොට ඉන්ද්‍රී ධර්ම කර තිෙන ධහස්කරන ශදධාව වීර්ියය සතිය සමාධිය ප්‍රඥාව කොච්චර දෙවුණු වෙලාද. පින්වන මේ කතාාවෙන් දැනෙන් නැදද. ්‍රහ්ම සහවිතාවෙන් අතරකරේ ඇයි ස්රහටතා වැඩතියෙද්දි කියල කියන කතාව ඇතුළි කියවෙන් නැද්ද. ඕහ මඟ පල දක්වා ගෙනියන්න පුළුවන්කම තිබ්පා. හ! මාර්ග පල ලාබේ දක්වා ගෙනියන්නට තිබුණා. මඟ පල ලාබේ දක්වා ගෙනියන්න පුළුවන්ගුණ කියන්න පින්වත්න්නේ ඉතිරිින් එහා තියෙන්නේ. මඟ පල ලාබේ දක්වා ගෙනියන්න පුළුවන්ගුණා කියන්නේ සෝතා පත්ති තත්ත්වයට ගෙනනිච්ච කියන්නේ නිර්වාණය සාක්ෂාත් කලා කියන එකමනේ ඒ. ටිස්ෝතගාමී මාර්ගය තහවුරු වෙලා කියන එකන පින්වත්නී අපරාධ තවටිකක් සාරි පුත්තයන් වහන්සේ කාලෙ ගත්තනං. දනංජානී. එදාම සසර ගම්මන මිවර කරන්න තිබුණ. පින්වත්න දනන්ජානී. බම්ඹලව ඉපපුදුනා කියලා. භාගිතුනහසේ වදාලා එ චතුරාර්ය සත්‍යය බොදු කර ගඩ හ ඔහ සම ඔහ සමත් කරවන්න බැරිවීමක් පිරිබඳව මේ සූත්‍ර දේශන ඇතුළි කතවක්තියෙන. ති ේවාන ට මට ොච්ච රන්න ළන්ද. අපේ සංසාරය අපිට තියන ශක්තිය අපේ ප්‍රඥාව වැඩිලතියන ප්‍රමාණි කවෞද දන්නේ. ඒ නිසාැ මෙහැ මොහොත්තකම කියන්නේ ලැබෙන ලැබෙන වෙලාාවට මේ කල්්‍යයාන මිත්‍ර ඇසුර ධර්මශ්‍රවන ධර්ම සාකච්චාව. මේ නොයකුත්තු ප්‍රතිපත්ති පිංවත්න ඔබට සංසාර ගවන්න කෙලවර කරන්නට මගපාදධන දවස. බොහෝදුරුන් නොවෙට පුළුවන්. එව් දෙෙසා ඔබ හැම දෙෙනටම පාර්මිතා බල වැඩේවා කියලපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටහාජ බුම්මට්හා දේවානාගා මහිද්දිිකා, පඤ්ඥන්තං අනු මෝදිත්වා චිරංරක්හන්තු ලෝකසාසනං ආකාසට්ටාච බුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තං අනු මෝදිිත්වා චිරංගරක් හන්තු දේශනං ఆకాశ్టా దేవానాగా మహిద్దిక నాగా అనుమోదిత్వా చిరం చిర మం పరం